සාදුසාදුසාද පින්වත්නී උතුම තෙරුවන්ට වන්දනා කරමු. වාන්දීමීවාන්දමි බුදු සමීදුුන්වාන්දිමී න්දමින්දමී සිරී සදහම් වදිමි වදිමි වන්දිමි සංග රුවනද වදිමි වන්දිමි වදිමිමම තෙරුවන් වදිමි වදිමි වන්දිමිමම තෙරුවන් වදිමි සාසාධසාදුු පින්වත්නී අපි හැම දෙනාටම ඒවතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම නිකෙලෙස් හද මඩලින් දරාගෙන අපගේ ලංකාද්දීපේට වැඩම කරමින් ඒ උතුම් බුද්ධ වච්චනේ ඒවතුම් ධර්මේ අපට දායාදු කළ අපගේ අනුබුදු මිහිදුු මහ රහතන් වහන්සේට අපි හැම දෙනාගේ නමස්කාරයවේවාසාධු ශදුසාද අපගේ මිහිදු මහරහතන් වන්සේ අපිට දායාද කළ උතුම් ධර්මේ පරම්පරාවෙන්ඒ සත්පුරුසියන්ගේ උපකාරෙන් අපිට ලැබිල මේ යුගේ දයේ ධර්මය අපිට තේරෙන විදිහිර සරල සිංහලින් කියයාාදමින් අනුකම්පාාවෙන් ඉතුවේ උතුම් ධර්මේ හැසිරෙන්න්නට උපකාර කරන අපගේ කල්්‍යයාාන මිත්‍රර ගුරුදේ උත්තම පින්වත් ලොකුස්වාමින්න් වහන්සේටත් අපි හැම දෙනාගේම නමස්කාරය වේවාසාදුුසාදුසාදුු ශ්‍රද්ධවන්ත පින්වත්නී ඔබ අද දවසෙත් සූදානන් වෙන්නීමේ ලක්කරු ගුවන් විදිලිවස්සේ මෙද්දිනවල විකාසි නිෙවන ඒ දායකත්ව ධර්ම දේශනා මාලාවේ ජාතක මිහිර කියන උතුම් සදහම් වැඩසටහන සමඟ ඉතින් අපි නොඒක් ආකාරයෙන් මෙලෝකෙට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මය ඒ නවාංග ශාස්්‍ර ශාසනය ඔබට ලක්වරි ගුවන්ගදිනී ඔස්සේත් සද්ධහරු පවාහිනි ඔස්සෙත් අහන්ඩ බලන්න සලස්සනෝ එතකොට මේ ධර්මය අපිට අහඬ ලැබෙන්නේ සසරේ අපි කරන ලද පිනක් නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ඔය පිංගියයානි කියල කෙනෙක්ක ඇල්ලා බුදුරජාණස ළඟදී අර කියා හිටියයන ලිච්චවි රාජ කුමාරවරුවර මේ වගේ මේ වගේ දුර්ලබ දෙවල් වටිනා දෙවල්ඒගොල්ල ළඟ තිීෙනවා කියලා එඔක්කොම කිවේ කාමය උදෙසා ඊට බස්සේ බුදුරජානස දලා කාමය උදසානම ඔක්කම කියන්න කියලා නමුත් මේ ලෝකේ දුර්ලබයි කියලේ මක් කියන නම් ඇත්තටම වන්සේ වදාලා තතාගතයන් වහසේ නමක්ගේ පහලවීම දුර්ල බයිකර බුදු කෙනෙක්ගේ පහරීම එවගේ මේ බුදු කෙනෙක්ගේ ධර්මය ඒ විදිහට යම් කිසි කෙනෙක් දේශනා කන්න වන ආගේ දේශනා කන පුද්ගිලයාගේ පහලිම දුර්ල බැකිවා ඊළඟටේ ධර්මය දේශනා කරදදිය ධර්මය දැනගන්න වන යම් කෙනෙක් නුවනින්යුක්තව ආං එයා ඒ පුද්ගිලයාගේ පහලීම දුර්ල බයිකි වෝ ඊළඟට ධර්මය හැසිරෙන වනන් කෙනෙ දම්මාන දමපතිපදාවේ එය දුර්ල බයිකිවවා ගට කෙුන කිසි කෙනෙක් සිහිරනවද කෙගුණ දන්න දන පුදත්ගල දුළල බයික එතට බලන්න සාමාන්‍ය මේ ලෝකේ ආංඒව තමයි දුර් ලබ පින්වත්න්නේ එ නිසා දුර්ලබව දේවල් තමයි අපිට මේ ලැබන්නේ දැම බුදු කෙනෙක් සාමාන්‍ය ලෝකයේ හහින දෙවල් ්‍රේෂ්ටයි කල කිව ශේ්ට දේ තම උන්ාසිකිව ශේෂ්ටයි කියලා කෙන උන්ාසසිට හැම දෙයක් මබෝදවානන්නේ ත සාමාන්‍ය මේ ලෝකේ වගේ මනිස්සු කතාරනකොට මිනිසන්ගේ තියෙන දැනමි හටරි තම මිනිසු තමන්ට තේරෙන ර පපරිම ශේෂ්ටම දෙකෙල හිතල කියන්නේෙ නම තීට වඩා දෙවල් මේ ෝක තියන ෂේෂ් දෙ ත ශේෂටම දෙවල් දෙැක්ක ේෂ්ට අත්තරම් පත්තච්චය ඒ තමයි මේලෝක ශේෂ්ට අතරනම් පත්ච්චි කෙනෙ තමයි සම්බදුරජාණන් වහන්සේ කිය කියන්නේ ඒ අවබෝධය මේ ලෝක වෙන කිසි කෙනෙකුට පහිටෙන එකක් නෙවෙයි පසේබුදුරජාණන් වහන්සලත් ඊට වඩා පල්ලහැන් තමයිඉන්න සම්බුදු කෙනෙක් කරන මෙහයඒ සම්බුදු කෙනෙක් අවබෝධච්ඥානයෙන් ලක වෙළිලරව කරන එක සුවිශේෂය එකක්ක එක අපි කියන්නේ බුදු පසබුදු මහතන් වසලා ගෙන තොට සේෂ්ට මේ ලෝකය අග්‍රම බවට පත්තින්නේ ඒ න මේ සම්පූර්ණ අවබෝධඥ්ඥානයන්ගෙන් පරිපූර්ණත්තයට පත්තින්නේ සම්මා සම්බුදු කෙනෙක් ඒ සේෂ්ටත්වය උන්නහන්සේ සාක්ෂත් කරලා මේ ලෝක සත්්‍යයාට ඒ සේෂ්ට ධර්මය තුළින් ඒ අවබෝධඥානයෙන් උත්තරීතර වටිනාව දෙවල් උනාසි දේශනා කළා එතටෙහින් දුරල්ලබම කරුණු අපිට ලැබෙනවා ඒ ලෝකයට පහළවෙච්ච තතාගතයන් වහන්සේ නැමැති උතුම් සත්පුරු සයන් වහන්සේ අපිට දැකගඩ නො ලැබුණත් උන්නාසගේ ධර්මය අපිට අහන්ඩ ලැබුණා ඒ වනාසගේ ධර්මයේ විදිහටම කියන සත්පුරු සයන්ගේ ඇසුරට අපිට එඩ ලැබුණා දෙ බදන්න මේ ධර්මයනොඒක්කයි විකෘති කරනවා පුරුසුගේ වන්නෑනය කවදත්මොකද මේ බුද් වාහසින සම්පූර්ණ ම බවතින්නේ කල්ලයන මත්ත්‍ය මතන ත කල්්‍යයාාන මිත්‍රයාගේ තම මේ බද් වාසන නි සහට ඇරන්නේ නම තසත් පුරුසියකින් එහෙම වෙන්නන එක එත සාත් පුරයන් වහසල්ලාගේ විහට දර්මක කියන උත්තමයන්ගේ ඇසුරත් අපිට ලබුණ දුල්ලබව අපිට ලැබිලතින් එළඟටේ ධරමය හන්ඩ අපිට ලබුණු ඒහන්ඩලපිචි ධරමියෙන් අපි ඔන්නේ ධර්මේ දනගඩ ැබුණුත් අපිට තේරුග ලබුණන ොන එක දුරලබකක්කේ මැෙක් න යා දුරල්ල බයි ඊගට දරම හැසිරෙන් ලැබෙන න අපිට කෙකුට ඒ දම ාන බෝධි සත්වන්ස මේ ප්‍රශ්ඥා මහිම නින් කල්පනාකිරීම හැකියාව කොච්චර සූපත්තිනද මේ ලෝක සත්ය. ඒගේ අපිටත් මේ දර්මානුකූල මේ ධර්ම හලා අයවිදියට අපිට ජීවිතයේ හැසිරෙන්් ඇත්නම් ඒකත් දුරල බේකා ඒල්ට ෙ සැක ෙල කිරම දරල ව අපි දුරලබ දව ැබ ල් රන්න. ද වල ෝ න තර ගට හන්ඩ පුලුව නොක් නො දවල දවල්ල හන්න ලබන්නන. මේ වතිසේම දුර්ලබයි. ඒක තමයි බුදුරජානසය වදාලේ. කිච්ෝ මනුස්ස පටිලාබ කිච්චෝ සද්ධම්ම සවනක් ඉතාම දුස්කරව තමයිකි නොමේ දුස්කරව දුලබෝ තමයි මනු ජීතය ලබා ගඩටදීම. ඒයගේම තම ඉතාම දුස්කරව තමයි දුර්ලබෝ තමයි මේ සද්ධර් මිශ්‍රවනය කරන්න ලැබෙන කෙනෙක්ට හැම දෑම ලැබි ක් නෙේ. එනිසම ලැබෙන අවස්ථාවබ හොඳයට තමන්ගේ ජීවිතයට හිත ටැරගෙන සම්බන්ධ කරගන්න මේකින් ප්‍රයෝජනයක් ගණ්ඩ එනිසා තමයි අපි සියලු දෙනා මේ උතුම් වැඩසටහන පවත්වගෙන යන්නේ ඉතින් මේ බුදුරජාණන් වහන්සකි උතුම් ඒ අවබෝ ධඥානයෙන් හෙළි දරව කරපු මේ අසිරි මත්ත්‍රිස්තර උන්න්නහසගේ අතීත ජීවිතයක විශේෂයෙන් ප්‍රච්ඥාව ඉතා හොඳින් කැපී පෙනෙන ප්‍රඥාවෙන්ම තමන්ගේ ජීවිතයේ හසුරුවමින් අනිත්තයටත් යහපතු දාකරපු තුම් ජාතකයත්තම අපි අසමින් සිටින්දී ඉතින් ඔන්න පින්වත්න අපේ මහහා බෝධි සතත්්‍යයන් වහන්සේ දේ ගංගාවක් වඩ තිබ්බේ ලේවෙලින් මේ මුළු රාජ්‍යම මේ තෙත්තෙන්ට තිබේ ඒ යුද්ධ කෝලාහල තමන්ගේ ප්‍රඥාවෙන් උපාය සීලු විස ඳද්වා දයව දකිින් ටතින අප හපු ද දෙවලින් උන්නහසගේ ප්‍රඥාවන්තමඒ සියලු දෙනා එ පුරුසිව දාලා එසිියල් කළේ ඉතින් ඔන්න දැ මේවි දිහට දැන් සියලු දෙනාම ත්තර පචාල නගරයටට ගානයන්ර මේ මේකින් පසි දන්ට පස අපි කීවදන් එතන තිබ්බේ බඩුම ගෙනඩ නගරයට ගෙනියන්ට මේ දාලා ගිය පිය්වා එසේනාව දර සේනාව ප්‍රමාණ හිතාගඩකු බලන්න්න ඒ මැනික් වගේ දෙවල් හිතරක් ගෙනියන්ට මාස භාගයක් ගිහිලතිෙනවා ඉතිරියේ ඒවා ඒකන වටිනා ටිනා තාව තිනවානි කරත් තිය ඒ වගේෙන ඒක් දෙවල් දාලනක ක්ොම ෙළු බයිට ඉතින් ඒවා ගෙනියන්ට ගාකිනවා මේ මාස හතරක් ඇතුලට දර හින් බලන්න කොච්චල සේනාවක් ඉදලද කිය වගේ සේනාවත් තමයි මේ බෝධි සැත්තයන් වහන්සේ නුවනින් යුත්තුව පලව හැරි උපාය සීලීව ඉතින් ඔන්න ඊ පස් ගිහිල් දැන් ඔන්න අවුද්ද ගෙවිල ගිය කියල කියෙන මේ උත්තර පංචාල නගරි දැන්ගේ රජවරු යොක්කොම ඒ උත්ර පංචානගේ චලනි බ්‍රහ්මුදත්තරයිතුම ඇතු පිරිස දැන් ගිහිල්ලිවරල මේ යුද්ධෙවරෙලා ඒ ගිහිල්ල එරටට අවුරුද්දක් ගයාට පස් එක දවසක් ඒේවටය කේට එක කලකෙන චූලනි බ්‍රහ් දත්තරයිතුමාම මේ පුරෝ හිතය අනුසා සන කරන්න කියෙන මෙයා මොකද කළේ මේ කැඩපතින් මුහුණ බැලුවකන එක අපි කියන කන්නාඩි කියලා ඕුණු බලන ඒ කන්නාඩේ මෙයා බලන කොටම මේගේ නලේ අර තුවාලි දැක්කමය දකින කොටම මොකක්දුණ මෙයාට මතක් වුණ ඇසිද්දිය මේක මේ ගෘපති පුත්‍රයාගේ වැඩක් න මේේ ගෘපදි පුත්‍රය කියන මහසද පණ්ිතියන්ගේ වැඩක්මක්. ඉතින් ඔන්නක් මෙයා හිතනවා මෙතෙක් මේ රජවරුන්ගින් මහා ලැජාවට පත් නම. සිද්ධත් එක් බලන්න දැම මේ පරු තුවාල දකල මතක් කෙනෙව තට ඉඩවස මේගේ හිතේ කරෝධය ඇති වුණා දැමේ දේවත්න පින් අන්න මේඒේවට වෙලයින්නේ දැම් බෝධි සත්න ඇත්ක මේ සංසාර වයිර කර කරනන්නේ දෙවස දැබාන මෙයාගේ හිතේ කරෝධය හටගෙන කවදානන් දැම්මම් මේකට මේ කටයුතු කරන්නද මේ වෙනුවෙන් කියලා දැන්ගන්න මට තාම් බැරුණන මේ මේගොල්ලො මේ පරාජය කරන්න කියල න්න හිතුව ඉඩවස ඔන්න යාටක පාට අයත් උපයක් මතක් වුණ දැම් බලන්න මේ අසත්පුරුතු සවභහවිෙන් එය කෙනෙක් විනා කරන්න හිතනකොට ඒේකටත් හිත හදෙනවන පිින්වන්න සිතුවිලි මේක තමයි වභාව මේ හිතේ වභාවේ ඇතියෙ දේශනාපිගන්න හිතයම් පැත්තකටද මේ නැමෙන්ඒ පැත්තට හැදිල යන ව කියන දැකෙනනි විනා කර නම් බලන්න කොහමරය විවාස කන පැත්ටව ක්කොමට එනවා එක්මට ටික්මට් දැන්වන මේගේ හිටාව මෙයා ගිහිතටාව මේ පර මේවිදි සැලස් මගේ තමයි කිය නවා මෙයා හිතනවා අපගේ රජතුමාටිඉන්නො පංචාල චන්්ඩී කියලා ඉතාම ලස්සන දෙවගනක් වගේ දෙවගනම් පරයන ඒවිදිිය ටිකඇනි දිවියංගනාාව පවා ඉක්මායන වගේ ස්වභහවෙගින්නේ දියනයක්කින්නවා. තාම ලස්සනයි මෙ වේදේහෙරයිතුමාට දැන් හිත නොමයා චුලිනිර් බක්ම දත්ත ජතුමාගේ දියනිය පංචාල චන්්ඩි ඇය හරි ලස්සන ඉතිං ඇය වේදේහෙරයිතුමාට දෙන්නෙමයි කියලා අපි කිවත් වේදෙහ රයිතුමාට මෙයා දෙනු අපි කියලා දහෙරයිතුම කාමම් පොනොබවාගෙන හරියට ඇමකිිලපු මස්සයෙක් මේ අරගන්න වගේ මහසදවුණ ගිනල්ල අපිට මෙ දෙන්න මෙතන මරලා ජයපන් බොඩ පුොුවන් කෙ හිතුවා උන්න බලන්ට හිතපු විදි පිත් ඊට පස්සේ මොකද කළේ මෙයා කේවට්ටේ ගිය බ්‍රක්්ම දත්තර ඇතුමාළඟ ගිහිල්ල කියනවා දේවන් වහන්ස මට එක් කුපායක් මතක් වුණ ආචාර් නිමමුකක්ද කියල හවා ගේ දමන්ත්‍ර නිසා අපට මගේ උතුරු සරූපව ැතිවුණ කියලගෙන් රයිතුමගේ ප තුරු සලුවත් මේ දාලතම ඇවිල්ල තිීනර බයටරවෙලා පැන ලෙද්දි ඉතින් ඔබේ මන්තර ලට ගිහිල්ල අපි රටක් කල්ලන්න කියලම උතුසලූප මට නැතිවුන කියන දැම්මක්ද කරන්න කියන කියලාන්න නිහන්වැඩකි නොබගේ කතාව දැ රයිතුමගේත් මෙම් මෙයාකෙ ශ්වාස ැතු ගේයිද සියලූම මේ ගහපු සැලැස් ම ලොක්කොම පින්වත්න සුන විසු වෙලා කියන මහ ෝධිසත් න්වාස ප්‍ර්ඥාවී. ඇද මේත් පන්ඩිකමත්ති න යාගත් මේ කල්පන කිීමි නරගකන්නන්නේෙවේ මේය සම්පර්න කල්පන කර පිදි හරි නමුොත්තේ සියල්ලම මේ විදියට මේ හිස්සලලා යන් සුන්ු නිුසු ලයන්න හේතුනේ මහත පන්ඩිතයෙන්ගේ ප්‍ර්ඥාව නිසා නැතම්ම අනිත් හේලුම් එකසිේ එකක් රජ්‍ය අල්ලවන යාගේ කල්පනාවේ. අල්ලන්න බැරුුණනි මීලු නුරවිතරයින්නේ ඇයි එෙහිෙ මේ අපේ මහා බෝධිසත්යෙන්වාහසගේ සැලස්මල් නිසාන නූර නිසාන බැරුුණ. ඉතින් කියීනවා නෑනෑ රජතුමනි මේ උපායට සමාන උපයයක්න අයන. මේ කනම් හොඳ උපායක් ආයන කියන්නෙ එක ට ස කියන රජතුමනි අප දෙදෙන පමණක් සිටිය යුතු මේකත මේ කතාවට වෙන කිසි කෙනෙක් සම්බන්ධ කරගත යුතු නෑ මේක රහසේ කතා කර නොනකිල මොද කළේ එනම් හොඳයි බ්‍රහ්ණය කියලා රජතුමා මොකද කළේ උඩු මහල ටඩගහගෙන ගියා රැතුමගේ මාලිකයි ගිහිල්ල මේ කතා කලා තියන පින්ව චූලනී බ්‍රක් තරයිතුමාගේ මේගැන සිියහ ගබඩාඇද නිදන කාමර ඔන්න කියීනෝ මහ රජතුමනි ේද රජතුමා කෙස්සලින් පොනොබෝලා මෙහෙට ගෙනල්ලා ගෘහපති පුත්‍රයක් දෙන්නම ගෙනල්ලා මොකද කරන්නේ අපි මරෝ මුකිව්වා මෙහෙට්ට මැරැගවිල්ලා ඉඩවස රයිතුමා කියේනවා ආචාරණි උපායනං කදිමයි එකේනවා ඔබගේ මේ උපායනං හරි කදිම එකේන කොහම කරන්න කෙලා හනු කොහම පොළොඹෝ ගන්න කලාන ඊට වස කියන රජතුමනි ඔබතුමාගේ පංචාල චන්ඩි දේනන් වනි උතුම් රූසාපුකින් අය හරි සමන්න ඉතයි ඇගේ රූප සම්පත්ති හරිම සුන්දරයි ඉතින් අපි මෙහෙම කරමු ඇගේ රූප සම්පත්තියේ දක්ෂ විලාසයන් ගැන කවියන් ගෙන්නලා ගීත බන්ධන කළ ගීත හදලා අපිේ කවි මරුනුවරහට සලස්සමු ගයනා කරෝමුඒගොල්ලු දාලා මේ වගේ ස්තීරත්නයක් නොලබන්නාව වේ දේහි රජට රාජ්‍යයෙන් කවර වැඩක්ද කියලා ත ස්තීරත්නය ගැන වන්නනා කරලා මේ පංචාල චන්්ඩි කුමාරය ගැෙන මේ මේවාගේ ස්තීරත්නයක් මේ ැ නැත්ත මේේද රජතුමාගේ රජ්‍ය ඇති වැඩේ මොකක්ද කියලාර රජතුමාට සම්බන්ධ කරල මේ කවිහදල කියීම කිවා එතකොට රයිතුමාට මේ කහන්ඩ ලැබුණාම අපි මේක කතා කරගන්න දිනයක් ගොදා ගමකි ඊටසේම දිනයක් හොදාගෙන මංගිහිල් ඒ කතා කරලා මොකද කරන්නේ ඇමගිල් ලද මස්සයෙක් මේ දැහැගන්නවගේ හරියට ගෘහපතිබපුත්්‍රයත් රැගෙන ැවිල්ලම මේ දෙන්නම ගෙනල රයිතුමායි දෙන්න අපි මරල දාම කිවවා ඔන්න බලන්නකු ඉතින් රජතුමා මේ වචනය හල එකේ වට්ටගේ ගොඩාක් සතුරට පත්ව න පින්වන්නේ පත්ත ලකීනවා ආචාරන් කදිම උපායන එන් එසේ කරන්නමු කියල ඔන්න දැන් පිගත්තර රජතුමා ඊටවාසි පිංගත්ධමකද කළේ මේක හගෙන හිටියා මේ රජතුමාගේ ඉන්වා මේ නිධන කාමරේ මේ සැලලිහිනියක් ඇගේ නම සාලිකාව සැලලිහිනි දේන වක්න්නවා ඒකාල රජගවල් හරිරම සැල ිහිනිියෝ ගිරව මේ ගැර දෙැබෝධි සත්්‍ය වන්සට ිරවෙක් න ද මතන විස්තරෙනවා සහට දැන් කලිමුත් අපේ ගිරවාගේ විස්්තරයඇහුවනි ඇර කලින් ගිරවන ගිහිල් ලොක්කොම විස්තර සතරකම්න්්‍ර යහගත්ත කේවට්ට එක කලින් දැම් මෙත නොන්න මේ ඒ රජතුමාගේ මාලිගාවන්නවා මේ සැල ලිහිනි දේනුවක් ඉතිං ඇය මේ අහගින් හිටියය පින්වත්න්නේ අහගෙන මේක තේරුම් ගත්තා දෙමාන මේ සත්තු ස මොදකළේ රජතුමා දක්කවීන් කැඳවල බොහෝ ධනයදීලා අර දුව පෙන්න්නල පංචාල චන්න්නේ දියනය ගොල්ලට පෙන්නලා කිවවා දරුවනිම මෑගේ රූප සම්පත්තිය ගැන කවි රචනා කරන්න කිව්වා ඊරවාස්සේ කවිව අතිසෙන්ම සුන්දර ගීපද රචනා කළ රජතුමාට අස්වාගොවා එගොල්ලුම හද ගොල්ම කිව්වා ති රයිතුමා ගොඩා දනේ දු නොද ලස්සනට හැදුවමි කවීම මේවා ඊර බසේ මොකද කළේ ගේ දිේ නැ්ුව ෙනනල්ලා උස්වසසාලාාවව ගායනා කලා ඉතින් ඊට පස් මිනිස්ස අතර පැතිල්ලා ගේමවා එද මිනිස් අතර උස්වසාලා ගායනා කරනකොට නැට්ටු ද්දාලා මෙව නිකම් පැතිරිලාගේ මිනිස්ු අතර රාජ්‍යම ඉති ඊට පස්සේ මිනිස්ස අතර පැතිරගට පසේ මොකද කළේ රජතුමා ගායකයන් කැඳලා මෙහෙම කිව්වා දරුවනි ඔබ ගිහිල් ලමකද කරන්න රාත්‍රියයේ ගස්ුඩ නැගල මවා ගායනා කරන්නඕ. ප ගස්සට නැල ගානාන කළ මේ ලොකු පක්සිීං අරගෙන ඒ පක්ෂීන්ගේ ගෙලේ මේ පිත්තල තැති බන්ඳවන්න ඕන කිවා පිත්ල තැලි කෙලා තින්නේෙ එක පිත්ල විෙන හදු පපයාර හන්නම ටිින්ටිං ගල සදධහන ඒ කුවා මේ බදිින්දෙකවා බෙල්ලි ලොකු පක්සිං අරගෙන කැන දදාරගණන්න පුළුවන්ගෙන් නත්බ ඊට පස්සේඒ කොරුල්ල ලොකු මොනවගේ පක්සිීන් දන්නන්නේ පක්සිීන්ගේ බැඳල ගස්සුට දාලා යාල බහින් දෙකක් රැටම ස්ු හි ගයන කනට කවි දැ මනිසුන්ට හැනට හසේ කවි ගෑය කරනවාගේ ඊට ස දැන් ඒවාගේ මොන්න දැනර කුරල් ඉගිල් යනකට සද්්‍යයනවා කාසේ එතට දෙවුරුත් මේ රප සපති ගෙන ගීත වා කියල මිනිසන්ට දැනගන්න තැලෙස්සු න්න බලන්කමේ පායවල් ඊට බාස පින් අත්ි මකද කළේ නැවත රජතුමා ඒ කවින් කැදවල කිව්වා දරුවනි දැන්තෝප මේ කුමාරි ගැන දම්ඹදවන් රජකුට සුදුසු නැති බවත් දැම් මේ කුමාරිකාව මෙවැනි රූප සම්පත්තිං යුතු මේ කුමාරිකාව දම්දව වෙන රජකටන සදුසු නෑ සුදුසුවන්නේ මීලු නුවර වේදේහි රජට පමණයි කියලා දැන් ඔයාල කියන්න දෝනි කවිී ඊළංඟට රජතුමාගේ යසේසුරු බව වේදේරයිතුමාට තියෙන ධනය ගැන යසේසිුරුබා ගැන කියලා මෑගේ රූපයද වන්නනා කරලා ඒව දෙකම එකට සම්බන්ධ කළ ගීපද හදන්න කිවවා ඔන්න බලන්නක ඉදිරි ීම ඊටබස විදිීට මේ මොකද කළේ ධනේදීල් අර ගායකවන්ට සම්පූර්ණින් හදව්වා ඒදීත ඊටවාසේ පින්වාන්න මොකද කළේ ගායකෝ ඒ ගීත ගායන ගායකෝ මොද කළේ මේ ක්‍රමක් ක්‍රමින් ගායනා කරමින් ගිය රාජ්‍ය වලට ගිහිල්ල පින්වත්නි පිළිවෙල මීලු නුවරට ගියා කෙනනිකොල්ලු ගිහිල්ල මීලු නුරත් තින උත්සව සභාවක් කට්ටි සත්තුට නෙත ය අපි කියනීමේ සාමාන්‍යින් ඔය දැන්ත්ැ මනිස්ස මිනිි කල් සෝ සංගීත සදර්සන පවත්තන්නේ අපි මික කෝක ඉංග්‍රී සිං කියන්නේ එතරේ සංගීත සන්දර්සන මිනි ස සල්ලි දීලා ගන්නල ඒගායකෝ ඉඩවති සංගීත කණන්නායන් ගෙන්න්නල දැන් වෙන විස්ටේජ් ගහල මිනිස්ස කරවන හෙමික කලින් කළට ඒවගේ දැ මේ හැම රාජයකම මෙහම සතුටනිවා තිබිල තිීවා ඉතින් ඔන් ඒවාගේ උත්සවසාලාාවකට ගිහිල මේගොල්ොමොකත කරේ අර කවි කියන්න ගත්තද දැන් කවි කියන්නේ කවුරු ගැනද ට රජතුමා ගැන ේදේහහිරයිතුමා ගැන කවි කිය නවා ඉට බස වේදේ රයිතුමාර කාටද මේ පංාල ච්ඩි දීන ගැන ්‍රහම දත්ත රයිතුමාගේ කවි හද ඒවත් කියල ඒවත් එක්ක සම්බන්ධ කරවුණු මේ වගේ කෙනෙක් ක වටින්නේ වේදේහිරයිතුමාට තමයි කියල ඔන්න දැන් මේ වගේ කුමමාකකාව ලබන්නඇත්තම් ේදේරයිතුමා රජකම ඇති පලේමකක්ද කියලලා මේ විදිර පින් වදිින් කවි හදල කියන්න ගත්තා හරි ලස්සනට ති කව මේව කියනවා ඊට බස ඒ ඒ උත්සවසාලාවල්ලලේ බෙනකොට පින්වත් මේවා ඒ වේදිකාවලෙල ඒ මීලුනුවර මහජනයා දහස් ගණනින් ප්‍රීතිගෝසා පවත්තන්න ගත්තමයකට උඩාක් සතුරට පත්න මේ වාහලා ගොඩාක් ධනයක් දුන් අරගොල්ලන්ත ඉරසි මේගො මොකෙළ ීලුනුවර තර රාත්්‍රියය ගස්සලට නැගල ගයන කරමේවා ගායනනා කළ උදේම මේ ගොල මොකද කරේ පින්වත්න ඒ ගස්ලනි කුරුල්න්ගේ අ ලොකු කුරුල්ලන්ගේ බෙල්ලි අර පිත්තල තැලි බැඳලා ගස්සලින් බැස්සා ඊරසි දැමගල ඉිල්ල අද්‍ය අර පිත්තල තෙල්ල හඬඩ හෙෙනවා ද රෑට හෙන උඩිින් කවි කීනවා දවල්ට දැන් එතකොට සද්ධිත් හැන ඩි එතර දැ මේගොල්ලෝ මේකෙන් මොකක්ද මේ මිනිසුන් නඟවාවී දේතාව පවා ගයන කරනවා මේ ගීත කියලා මේ රාජදීනීගේ රූ සපු ගැන දේවතාවත් ගායන කරනකිල ඔන්න නගරී ගෝසාව ගියාද ඊටවාස පින්වත්න මේක රජතුමාට හඩ ලැබුණ එවාස රයිතු මකද කළේ අර කවිකාරයු ගන්නවර තමන්ගේ නිවසට ගැන ල පින්වත්න තමන්ගේ රජවාසලට ගන්න ගෙන අර මේ උත්තුම් රියසුරු සිරියෙන් යුතු අර පංචාල චන්ඩි දීනය ගැන සම්පූර්ණ විස්තර ඇහවා ඇහවා මේ මට දැට කැමති රජතුමා කියලා ඒවාස කැමති කෙ කිවට පස මොදරේ අරගල්ලට දන දුන්නද දැන්ඒ කවිත ජතු මහලා දනේ දීල ඇහවා ඒ ල්ල ිකාර මේ ්‍රක් දත් රයිතු ළන්ගේ ැවිල්ල සියල විතර සැලකලාපි හෙම රාග හිළ ඉර න රයිතුමාට කේවට මේ විදිීයට කියේනෝ මහර ජත්තුමිනි දැන් ම එක් දිනක් පෙන් කර ගන්න කියේන දැන් අපේ මේ දැන් සැලසුව මේ ගෙනයන්නේ තැම් අන්දිව දවසක් පෙන් කරගන්නන් මේ මීු නර ටන්ද රස රයිතුමය එනම් මනෝද පට ඕන කියල ගෙන න්ද ඉර පපඩි සුළ පුක් දු අයිති එ මුද ලදෙන් ැ වාස මොකද කළේ කේවටටය පින්වන්න්නේ පිරිසත් අරගෙන වේද රටේ මිලුනුරට ගිය විදහරට රෙට කියෑන විදේහරට මිලු නුර වේදහ තම රජතුමා ඉතින් ඒ රට ඔන්න දැන්මයා සම්ප්‍රාප්ත වුණ ඉතින් කඒවට්ටගේ පැමිණීම චූලනී රජු වේදේහ රජ සමඟ පිින්ත්‍ර සම්බන්ධයක් ඇතිකර ගැනීමට ඇයි කියල දැන් නගරය ඔන්න ගෝසාාව පැතිරලා ගියාදේ දවන සම්බදධය මනිිස්වර ගයා පින්ගදිම ප්‍රද වන ද උුස හල් කිගනීම දැද චූල රජතුමයිේද රතතුම අතර මේ මිත්‍ර සම්බන්ධයක් ඇතිකර ගඩ න්නේ දුව දීලා කියලා ඔන්න මිනිස්ු අතර දැන් පැතිරලා ගියද ඊට පසේ බින්ංගන්න්න මොකද කළේ කේවට්ටයා මොකද කළේ දැන් ලුනරට ඇැවිලෙ දවසක් ගත කරන්නතම එඉන්න දැම්ය ඊට පස්ස ඔන්න ඇවිල්ල එනක්ලද දැනගන්න ලැබුණමේ ද මේ විදියට ඉට පස්ස අපේ බෝධි සත්තය අතරේ මේක දැනගන්නඩ ලබුණනද මේ පණි විඩියාව ඉට පස්ස මොකද කළේ මේ දී අදහසක් ඇත්වනේ තම හුගේ පැමිණීමට මට එච්චර ප්‍රිය මනාපෙක් නෙවෙයි කියල මට මන්නන් කැමිතිනෑ ඔය කේවට ෑම මෙහිට පැමිණිවට ඉතිං මං ඇති පරිදි මේයා ගැන විතර දැනග්ඩු මේ පාර මොකද මේයා කරන්න එන්න කියලා නියමයිරු ම මේක දැනගෙන එවඩ කියලා මොකද කළේ මේ සම්පූර්ණ මේ දැන් මේ රාජ්‍යයට එන්ඩ මෙයා දැන් ඇවිල්ලා තින මේ මොකද විස්තර කියලා දැනගන්න කියලා මේ දිසිැත්තනන්ස ර දලීන රාජජය බ්‍රක්්ම දතරතිම රාජ්‍යයටට දැම් පුරුෂ දලතිීනොන තමන්ගේ ඒ පුරුෂයන්ට හසුනක් කැව්වා ඊරවාසේ පුරුසය කිව් මෙහෙමයි අපිටන හරර පණිවිදික් නෑ මේ ඒගොලල් ඒව පනිවිඩ බෝධිසිැතවන් වන්ේ තමයි මේ රජතුමත් ේවටයත් මේ නිදනකාමරට කියලතම සසාකච්ච කියල අපිට හන්ද එක පවා හැබැයි මෙහෙමයි අපි දන්නත්තුනාට මේ රජතුමාගේ ඉන්නවා මේ නිදැනකාමර ඉන්න සැලලිහිනි දේන්වා සාාලි කාව කිය ඉන් ඇයනම් මේක හගෙන ඉන් ඇති. ඇනම් මේක දන්න ඇතිකිල ඔන්න පිළිතුරු යවවා ඊට බස පින් අන්න බෝධිෂත් වන්ස මේක හලා දැම්බාන්න බෝධෂතන්ස මේ අතන සම්පූර්ණින් පැමිණ කොමකට මොහරි ප්‍ර්නක ම කිය ෝද ේ ම ර කික්. ම මේ සතුරන්ට ඩක් ො බන දි ේලු රාජ්‍ය සම්පූර් ම සතර ද හද න කිය ඉස්සල ල්පනාා කළලා කල්පනා කල මොදකිර ෝධ ේ මෙහෙම කල්පනා කළ ම මනාකොට මේ සකස්කරපු රාජ්‍ය ේවට්ට දකිින් ඉඩිතිියන් හොදනෑ. ඒ නිසා මේ බෝදි ො ජ්‍ය ොර ද රජ න පි ල හ කියීනු. උඩටම ගොඩා කොඩට හල ඩි තු කලා දා මේ මොකද කලේපින්වත්න සිතුුවන් ඇද කියනේ වගේ ඒ කලාලෙල් හොයන්න බැරින්ද සිතුුවන් ඇදල සම්පූර්ණයෙන් වට කරලා බිමට මොකද කරපින්වත්න මල් විසුරෝ කියන බිමට විසුරුල පුන් කළල ස්තබෝල කෙල් ක බදලම තිීන හරි ලාසන ගස් කොලන් හිටල ේදද ඉඩ පස්සේ මේ කොඩි ඔසහෝ ව කියනවා දැන් හොයන්ඩුවත් බ ඇ ොට ප රජ ෙට රජග හසත පන්ි තටත් හද හ සම්පූනය දැන් දෙ පැත්තිින් පරවල් පරක් වගේ පේනවා කිසිදයක් පේනට බාහිරුවතීන් ද රාජී දකිී කියලමින් ඊට පස පින්වත්න මේ ඔන්න රජතුමාට දන්නව හරිදැ පාරල් ලොක්කොම සරසල න්න කියෙල් දැම ඔක්කොම් බෝධිසත්ත නහ තම කරන නිදාල ඉතින් දැන් කවරුත් දන්නන්නේ මේ නගරය නොපේනීමට සඳහහා මේක කරලා තිනවා මොද කළේ කේවට්ට ඒ නගරේ පැමිණි ල පින්වත් මනාව බෙදා සකස්කල නගරේ දකින් නැව නගෙර දකින් විදි න මෙ අයටද ොකද කරේ මේයා දැන් මාර්ගය අරාලංකාරකර වු මාර්ගය යනෝද ඉති මෙයා ටහිතා ගණඩබෑ මේ කරලා තියන මේ නගරේ දකින්න නැතින් කියලා මෙ අයිති යනෝ ඉහල් ඕන රජතුමා ළඟට ගා ඉතින් රජතුමා විසින් කරන ලද සත්කාර සම්මාන ලබලා මොකද කරේ මේ රයිතුමාලංඟ වාඩිය ලදැගන රයිතුමාට කිය ේදදිීද කියන සමගිය කැමැතිව බ්‍රක්්ම දත්ත රයිතුමා ඔබවහන්සේට මේ පඩුරුයවනවා ඒ තමයි පංචාල නගරේ සිට මිහිරියූ පිය වචන ඇති දතය ්වා ඇදැන් කලින් එුවනි යම් බසක් සතුට ඇති කරනවාද බඳු මුුදු වච්චන මේ තෙපල නොව ඔවු ඇවිල්ල තෙපල වන පින්වත්න ඉතිං කියේනව මෙයා ඉතිං අනේ මේ පංචාලයොත් මේ විදේහොත් කියන මේ රාජ්‍යයන් දෙකම මේ එක මුතු වෙනවන කොච්චර දෙයක්ද කියල මේ අදදැන් කියේනවා ඊට පස්ස පින්වත්න්නේ මෙහෙම කියල කියනෝ මහ රජ අපගේ රජතුමා අනිත් ඇමතියෙකු එවන්න කැමැති නෑ මේ සඳහා මොකද මේ පනිවිඩි හරියටම දේ කියලා විශ්වාසයක් නැති නිසා මංම තම එව කියන එක කියේ අන්ඩුට රස්කිින් ආචාරණය ඔබ රජටු හොඳින් අවබෝධ කරදී රජව රැගෙන ද කියල මට කිව්ව කියනවා. ඉති ම මේ මහරතුම ඔබාරගෙන අන්ටම ආාවකික් ඔබ එඩ කියනවා හෙත්ට අපි රාජ්‍යයට කියන ශේෂ්ටෝ රූමත් කුමාරිකාවක් ලැබුණොකිනු බෞත් ඇය රරජ ගෙන කමමාරකග කිව විිත ඉදිගේ කුමාරයඔට ලැබෙන ඔබෙන්ඩ ප රජට කිවවා ඉතින් මේ පනිවිඩේ දෙන්න මම්ම ඒවක රජතුමා. ඉතිං අපකොට අපගේ රජතුමා සමක මිතරත්යක් ඇතින නොබතුමාගේ ඊටති මේ වච්චන යයාහල පින්වත්න ජයිතුමාට සතු ටක්කාවේදේ රයිතුමාර රයිතුමා දන්නන්නේ මේ උපක්‍රමය කරණ කිය ඉතින් අ උතුම්ම රූසාපයකින් යුතු කුමාරිකාව ලබන්ඩ ඕනකිල ඔන්න ඇය සමගේ එකට වාස කරන්න ඇත්නංකිෙල ඔන්න සාවා කටගත්තද තව දැ කලින් මහටගත්ත දෙැමුත් ඔන්න ඒ ආසාම යටපත් වෙලා කියනඉති මෙමඉතින් ඔබගේ මහසත පටිතයගේඉතින් ධර්මයුද්ධයක් තිබන්නේ ඉතින් ඒකෙදී විවාදයක් ඇති වුණා කියලා මේ අපි දන්නවා ඉතින් කමන්නෑ දැගිහිල් ලොබ ඒ මාගේ පණඩිතුූ මවස පුත්‍රය ගහිල කින් දැකල ොකද කරන්න මේ පණ්ඩිතයන් දෙන්න ඔබ බල දෙන්න නැවත කතා කරලා මේ සමගි වෙන්ඩ කියනවා ඔන්නදමයා කියීන කාටද කේවටයටට එඩවා ඔන්න මොද කළේ ඒ හල කේවට්ටය පන්ඩිතය දකිින් ය අන් ඕන කකිල ඔන්නු ගිය දැන් එතන රජවාස නල බදධිතයන් ගනිවසයක් යනතන දැන් අහුරල තිීන් වට ලසන්ටරදී ඉනවවාස ගිය පින්ව ීටවස දාමොකද කළේ අපේ ෝධිසත්යන් වහන්සේ දැම්ම පවිතා මනලඟට එනවා ඉතිං මෙ අත් එක්ක මගේ කතාබහක් කොහමත්මං කරන්න කැමැතිනෑ කලේ එදා උදෑසන ොමකද කළේ ගිතෙල් ටිකක් පානය කළ බෝධිසත්වයන් වහසේ මොහුසතු පණ්ඩිතියන් හිට පාස පින් අධදිිමකද කළේ දැන් හුව එනකොට දැන් උවහන්සේ කළේ ඒ ටින්දගඩ තැනක් නැතින විදිට පින්වත්න ඇද බොට ඔක්ො බැර නො ළග තිබ. ස පුරසයන් කිව ටිට ව පුරසයන්ට කිව මහත පන්ිතිය ඔබල මෙහෙම කියන්න දෙැමයි ආවට පස්ස කියන්න බ්‍රහක්්මණේ පන්ඩිතියන් සම කතා කරන්න දෙපා අද ඔහු විසින් ගිතෙල් පානය කරලා ඉන්න ඉතිං දමමාත් ඔහ සම කතාරට බල න කිය නේවාගේ ආකාරය දක්වන්න කියන දැම පුරෂයන්ට කියන්නන්නේ මන්දං ේව ක් කතා කර කියන්නක න එතකට කියන්න කියන දේෙන ඔබ ිතල් පාන කරනද ඔබ ගිතෙල් පානය කරල ඉන්නේ කතා කරන්න පා කියන මට කියන්න කියනීම පුුසියන්ට මතක් කරණ කලින් ඊඩවාස මෙහෙම කියලා බෝධි සත්වයන්හසේ රතු පටසලුවක් ඇඳගෙන සත්තන දොරටේ රෙදි ඇදක වාඩි වුණා කියනු වාඩ ඉන්න රෙදිලින් හතු පැදක ඔන්න කේවටය දැම්මොකද කළේ අර දොරටු වෙලින් ඇවිල් ඇවිල්ල පින්වත්න්නේ ඇහු පටිතුමමා කොයි දදින හිටව කිව මෙහ මත් දොටු ලිගන්න ඉඩවාස ඔන්න මොකද කළේ දැම් මිනිස්සුන් අහනකොට මෙයා ගිහි එහෙම අර මිනිස්සු කියීනවා මේ බ්‍රහක්්මනේ හයින් කෑග හන්ේ පහහිමීට කතා කරන්න කිවවා හට නගණ්ඩ පාකිවා මෙට එනවන ඇතුළට නිහඬු වඩ කිවවා කියන අද ප්ඩිතයන් විසින් ගිතෙල් පානය කළලයින්නේ දැ කිය විදිනම කරන ඔන්න එනිසා මහා ගෝසාාවක් කරන්න අද ලැබෙන්නේ ඔබට කතා කරන්න වෙන්න ඇද කියලා න්න අනිත් හැම ගොරටුවකීම මේ විදිහයට කිව්වා කියල වන්නන හත්තනි දොරටුව ට කිය දිසත්යෙන් න්සේඟට ිහිල්ල ඔන්න සමීපේටම ගියා බෝධිසත්වවාසගේ ඉරිවාස අපේ මහුසද පණ්ඩිතයන් කතා කරන්න වගේ සූද නගුණ එතකොට මේ පුරු සෙක්කින්දලකවා ස්වාමීනි කතා කරන්න දෙපාකිවා ඉතා මොලොක්කු මුද වෙච්ච මුදූ ගිතෙල් පානය කළ නිින්්‍යබහන්සිේ ඉරසිකන මේ දස්ට බ්‍රහ්මණය සම කතා කිරීම ඔබතුමාට මොන ප්‍රජනයද කිලාලනවා කියලා වලක් කව්වා ඔන්න දැම්බලන්ද ඉරවාසේ මොකද කළේ ගිහිල ප්ිතිය සම පට ගහිල පින්වත් වාඩියෙන්ට තැක් බැලුව බැලුව හතුේටත් කොවත් තැනක්නැ ුට ක් මයි කල ඊට වස මකද කළේ මෙහෙම ගිහිල ඉන්නකුට හිටගෙන එතන හිටු එකක පුරුසය මොකද කළේ මේ ඇස් දෙක පුංචි කල බැලුවම ද ේවට ද ඊට වස්ේවට තවත් කෙන දදිහ බැලුවවලනකුට යා මකද කළේ බැම ඔසෝල බැලුව ඇස් දෙක ඊට පස්සේ තවක නදිය බලකුටයා වැලමිට කැ කැහැව කියවා ඉද මේයා ඉන්නට කැමතිනාවගේ මේ විදිරි දක්වයිට පස මොකද කළේ එක්්‍රියාවන්දකළ මේ මෙයා නිහඩ වෙලා මොකද කියන්නේ කිය නෝ පණ්ඩිතෙන මමහෙන යන්නම් කියලා මෙයා මොකද කළේ යන්න පිටත් එනො මොකද කළේ එක්කන එක පුරු සෙක්කව්වා දුෘෂ්ට බ්‍රහ්මණය සබ්ද නොකරවයි කෑගහන්ඩ පකිව්වා කෑගාණන් එපා කියත් ඔොප කෑ ගහන කියලා බැන්න දොස් කිව්වා ඉරිවසකොත් ඔොපගේ ඇට බිඳින කිවවා කියලා බියගන්නවමයා ඉරවස්මයා පින්ගද මොදන්නේ බයවු හොදට ඉර තවකන පින් වද උන පතුරක් කන මෙයාගේ පිට ගහවක් කියෙන දැම්බන්න මෙයාම මේ හතුරෙක් නන්නේ හතුරට සලකන දිරතම සලකන ෝධි සත න්ේ ඇයිදැන් අරරජතුමා නුවන නැතු අහුනට බෝධි සතවන් සිහු න්න දමයා ක්කොම මේ පෑන් හැදුව පින්වන්නේ බෝධි සත්තන ක්මදන්නවද සහතුරෙකු සලක දිරිම සලකවිම මොක දහතුර මිතුරගේ වේෙන් එන්නේදම විනාස කරන්න බෝධෂසතෙන්ස ඒකට ඉඩ දෙන්න ඉඩවස මේ පුරසියක් මොදක වීට පසේ මොද කලේ තව කෙනෙක් මේයා බෙල්ලි අල තල්ලු කරමාව දැ මෙහෙම කරාට පසේ පින්වත්න තව කෙනෙක් පිට අතින් ගැහුවගේන පුරුසියෝ ඉරවාස හරියට මෙයා මේ දිවියකුගේ මුකේ මිඳනු මුගෙක් වගේ මුදටම බයට පත්ත ල පින්වත්නී ඉක්මට මේ රජ ෙරී නික්මිලා ගියා කියේනවා කැපේ කුමාරය නිවසින් නික්මිල මෙයා ගියා ඇන්ඩ කියන දැ රජතුමා හිතනවා අද මාගේ පුත්‍රයා එකන මහසද පණ්ඩිතයා මේ පුවතහල සතුටවෙයි දෙ අපි මෙහම සම්බධය ඇතික ගන්නන්නෙ රාජ්‍ය දෙකකිල විස්තරරිදමගේ පුත්‍රයාට කිය ගිහිල්ල කිව්වට පස්සේ පුත්‍රයා කල න මහසද පණඩිතයන්ට කිය කිව්වට පස ගොඩ සතු්‍රේල ඒ පණ්ඩිතයන් දෙදනගේ මහත් වූ ධර්ම සාකච්ඡක් වෙයි දැන් දෙන්න අතර හොඳ ධර්මසාකච්චාවක් කියයි අදඒ දෙදනම සමාකර ගනි අර වෙච්ච රද්දට ඒක මට ලාබයක් දැන් එහම කියලා රජතුමා දැමකද කරන්නේ කේවට්ටේ ප්ඩිතෙන් දෙන්න සංසඳන කරල දැන් දෙැයා මෙහෙම හිතල ඔන්න ගාතාවකුත්මය කියීන දැං ගාතාවක් කියන ඇම හිත තා ඉන්නකට දැං වාාවගේ වටේ. අවට පස්ස ඔන්නගේට දෙැං ගතාවක් කියන දැයි මෙහමහිතේතා හියි දැ දෙන්න සමගේල දැන් දෙන්නගේ වැරදි සමාකර වගෙන දැන් ඇති දෙන්න සාකචචක් කල එනමැතිකි කියල දැන් මටත් ලාබයක්කේකිල හිතනකටාාවමයකේවට ඉට පසසි පිහ කියවා කෙේදගේේ වට්ටේ මහෝසදයන් හ සමක වුුණද කියලා නො සමගුණ අද මහෝසදයන් හරි එක්ති කියලානො ඊට පස්සේ කිම මහෝසදයන් සතුරුුණා දඔබගේ පැමිණීම ගැන කියලා ඇහවා ඉරවද මෙහෙම කිව් හම කේවට්ට කීනවා මහරජතුමනි ඔබ ඔහුව පණ්ඩිත එක් කියලා කිව්වට එහෙමනක් නෙවෙක හැසිරුනය ඊට වඩ අසත්පුොරුස තර කෙනෙක් කිව්වා ඊට වඩ අසත්පුොරුස තර කෙනෙක් න අයි නෑ කිව්වා වෙන කෙනෙක්න මහා රජහේ අනාරය සරූප ඇති පුරුසයකි එකැනයා ආර මේ ගුණඇති කෙනෙන නනාරී වූ සවරූපෙන් යුත්ත කෙනෙක්. සතුටු කතා නැති කෙනෙක්යා මහා උඩගු වෙච්චි කෙනෙක්. අපන්ඩිත සබහ ඇති කෙනෙක්කය ගැන පණඩිතෙක්නය ප්ඩිත එක්කිවා ගොලයකු වගේ බිහිරෙකු වගේ කිසි දෙයක් කතා කරනෑ කොමත්තක්ක උහොම කිව් අපින් ගත්න. ඊට පස්ේ බින්ගන්නේ රජතුමා දැ මේ ැහවට පස්සේ පෙදේ රඇතුමා සතුට උන්නේද අසතුට කටගත්තා ඊරි පස්සේ විචාරන්නෙන් නැතු මේ කේවට ඒකට එක්කාපු මිනිසුන්ටත් වියදම දීලා වාසට ගියක් ලබා දුන්න ඉදාද එකදසක් ඉඩ නයාය මෙයද එන විවේක ගඩ කියලා පිටත් කෙල් ලැව්වා ඉරි පස හිතනවදැන් මෙයා මාගේ පුත්‍රය පණ්ඩිතයි සාකච්ඡාවේ දක්ෂයි ඉති මොහු සමග මේ පිළිසඳරක් කතා නොකළ කුමක් නිසාද සතුටක්හඟව විනත්තේ මංහිතන්න කිසි මනාගත බියක් කොහු විසින් දුටුවවැඩ පුළුවන් කියල ගාතාවක් තමාම ගාතාවක් කියල මේ විදිරි කිව්වා කියන කටින් පිටවුන ග තමයි මේ ඒ කාන්තයම මේ මේ ගැන දැනගෙන මේ ගැ දැගන් හරි අමාරුවේ කැනෙ මේ බෝධසිත්තන් වහන්සේ මේ කල්පනාගෙන මට හිතන්ඩ අමාරුවී මේ නරවීරයන් විසින් එකන මහුසත ප්ඩිතයන් නිසින් මෙහි අතාාර්ථයක් දකින් දැති ඒකඒ විදිහමයි මා ගතවෙවුලයි මගේ මේ ගතදන් බෙවුලෙනවා මගේ රටත් නැතිල ටමන් අන්න නන් අත පත්තේ දන්න ෑකකි ොන්න ද රයිතු මාර්ික යක්කාව තැම රත්තු මට තේරුම්ගන්න බැනට සහර දෙවල් මේ අයිතින් කල්පන කරන මේ විීට ඇයි බෝධි සත්තවනවා දැන්කරප එකක්වත් වැරදු නෑන පිරිගත්න්නේ නමුත් මේ බෝධිෂ සත්තවන්වාසකෙන තරුම්ගන්න මට බැකිල ම හිතනවා නවත් මොකක්කාරරි මේක ඇති කියල හිතනෝමිය ඉතින් ඊට බස් පින්ගන්දි මොකදන්නේ මගේ මේ පුත්‍රයා විසින් බ්‍රහ්මණයාගේ පැමණීමේ දොසක් දකින් දැති. මොහු මේ එන්න නම් මිත්‍ර සන්තාවයක් සඳහා නොවෙයි කියල දකින් දැති. ඉතින් හිත නම මෙයා රජතුම හිතනවා මාව කාමෙන් පොළොම්ඹවාගෙන නගරයට ගෙනක සල්ලා ගැනීම සඳහා ආවියයුතුයි දන්න ඔන්න බලන්ද. ඉතින් පණ්ඩිතයන් විසින් අනාගත බයක් දුටු අවිය යුතුයි. ඉතිං ඔය විදියට රයිතුම ඇවිදිර සිහිකරලා බයට පත්තල ඉන්නකොට අර පන්ඩිතු හතර දන පැමිණිය කවද සේනක පුක්කුස දේවින්දකාවවිද දැ හතර දෙෙන තිින්න්නවනේ බොද සැතනවා නිසාස ජීවිත ලැබි කුල්ු ඒළ මේ රජතුම ඔවන් අය සේනකින් හනවා සේනක ඔබ උත්තර පංචාල නගරයට මේ අපි ගෙන ගිහිලලා ජුවලනි ක්න ත්තර ඇතුමාගේ දියේනව අපිට ගෙනෙනවා කියනෙකට ඔබ කැමතිද කිහනවා මේකට ඉඩවාස කියනු මහරජතුමනි කුමක් කියනෝ ඔ වවහන්සේ එන්න වූ අපිට මේ ිළල න ේකාතාවට පහරදීල මොකට පනල නවද ඉතින් නොබතුමා එහෙකිහිල්ලා ඇය බාර ගණඩ කියනවා චූලනනි බ්‍රක්්මදත්ත හැර වෙන කෙනෙක් න මේ දමද තලය මේ නෑන එච්චර හොඳ ලොකු රජකෙනෙක් එච්චරානු භහගත්තින්නේේ ඉතින් ඒක රජෙනෙක්ගේ දුවක් ගත්තර පස්ස ඉතින් අපි සම්බඳධගම් පවත්තන්නේ ලොකු රජ කෙනෙක් එක්කන තරම මිනිසු කිය අන්ඩගගේ රජ්‍ය මේ වේදෙහර අයිතුමා විතරයි මේ ම අතරයිතුමා එ සමානෝ මේ කටයුතු කරන්න කියලා ඉතින් එහමනාට පස්සෙ කෙලින් මේ දීනී තමන්ට ලබා දෙනවා ඔහුගේ වච නට කරඩ කිව ඒ ටේ ිරමම් කරන්න කිව ඔන්න ලන්න මේ ගොල වන දැම් ල අනතුර දක්ක න පි වත්ම ඉතින් අපිත් ඔබතුමන් නිසා ගොඩා කොස්තා ලංකාර නොයෙක් දෙවල් අපි ලබන කොලලාබ සත්කාර ඔහ බල දැ ගොල් බ සත්කාරට මස පත් ච්චය ි ට න ට ගොල් . මටසාාවට කැම ල ේ ගතහත කිව මතකන බෝදිසත් වවා තක් ප්‍ර්ඥහට වටිේ දනය කිය නමුත් බෝසිතවා ඒේක්ම මේසුනු විසු වෙලයන්ට කිවන නමුත් මේලගේ නුවන තාම බෝර්ල නෑ මෝඩකම්මයි තියන්නේ ඒටවස් මොකල රජතු අනිත්තයි ෙමුත් ඇැහවවා තවයින් න ේන ලට පුක් ුේ ල් හ ගොල් ව කර ො ොඩක් වට බතුමාටක. ඒවාස ඒවිදිර කතා කර ඉන්නකොට කගේේවට ්‍රහ්ණය මොකදකි අර කලින්දව රාත්‍ර හිට ගෙරින් ඇල් ඕන යිතුමලන්ටආාවද හව දව්ද නේවෙලා ත මේ ගොල මේ කතාකර කර හිට ඉරවා සේන රයිතිමනිම අපි අනවකිල් ඔන්න රයිතුමාට කතා කරල පිටත්තු නමගොල්ලු අපි ෙැ ප්‍රමමාද ලාක්න ප යනාවකල් ොන්න පිටත්තුන් හිති රයිතුම සැලකිි දක්ල හොන් පත් හැකේවට පිරිසයි ඒවස ඔන්න බෝධිතව වාසට ආරච වන කේවට අගියා කිය. න බෝධිෂ නස පහෝද ශ්නාානය කරලා මේ නාල කියලා හොදට සැරසිල රාජ සේවේතාව ද ට න තම ේන ොක්කු සැවිල්ල තිී. බෝධිෂත වනස පරක්කි ල ොකද කෙක් නක හිිය. ඒර් බස්සේ රජතුමා මෙහෙම හිතුවා. මාපුත් මහෝසද පණ්ඩිතිවූ මහා නුවනති කෙනන මන්ත්‍රීවරය නැපිළගන්න හොඳම ඉහෙළම කෙනානේ. ඉතින් මේ මන්ත්‍රනී පරතරට ගියවෙේ. මේ නොය කතා ාහ කරනය වගේ පරතරට මුන්නා සිහිල නි ඔක්කම දන්නවා. ඉතිං අතිේ තනාගත වර්මාය යන තුන්කල්ලි කරුණු දැනගන්නව කිය න උන්නසි දන්නවා කිය කාලතුනේ ඉතිං අපි එහි ආයුතු බවත් නොය යුතු බවත් පණ්ඩිතිූ දන්න ඇතිහොඳට නමුත් මේ රජතුමාර දැන් රාගෙන් රත්වෙල ඉන්නේ දෙඟර පංචාල චන්්ඩි දීනය ගැන හලා මෝහේ මුලාවට පත්තල තමයි මේ ඉන්න ඉතින් ඔන්න මෙම කල්පනා කරට දැ බෝධි සැත්ත නක වචන හ ගන්නන කියෙ හිතලා නමුත් රාගෙන් රත්තලයිඉන්න මොහේ මුල මෙ මෙහෙ මැහැව කුමාරයගින් මවස්සද කුමාරයගින් කියනවා නුවනින් ඉතා උත්තුම් තනටත් යම් පණ්ඩිත කෙනෙක් ඉන්වනං ඒ අප සදනම අදහස සමවෙයි එක නැිේ නුවෙන් යුතුව මේ පණඩිතය ඉන්නවනන් ඒ පන්ඩිතවත අපි හයිදන සමායි කියේර දැන් හයිදනා කියලකේ පින්වාදද කේවට්ට සේනක පුක්කුස දේවින්ද කාවින්න ඉරි පස රජතු ම හයදනා අපි හයිදෙන සමානයිකන අදහසිලින් දැ ඇ ඒගොල් ඔක්කොම දැන් ඒ අදහසටක්කඟගේ ගුරයිනිද අරහතර දෙනත් ඒක හොඳයිකි් රජතුමත් කැමති නර ඉරවාස් කේවට්යගේ අදහසට මොය පස් දෙනම ගියාද අපි හහිදෙන සමානයි කියනවා දැ ගොල නූනින් යුත්තයි කියලතම මේ කියයාගන්න ඉරවාස කියනො මහොසද පංචාලයට යනඒක හරි නොයන එක හරි මෙහි සිටීම ගැන හරි ඔබත් අදහසක් ඉදිරිපත් කරන්න අපිට ිනදන් කතාතරක නිවර ැකකිව ඉටබස්ස ඔන්න දැන් හරියට මේකට මේ උ උදාහරණයකුත් කියනො රජතුම කියවා හරියට මේ ගගා නන්දී ජලය යමුණ නද ජලය එකට ගැලපිලා යනවාගේ නිගන් අපි හයදනගේ අදහසන ගලපිලා ගිය කියේනවා කේවට්ටයගේ රජතුමාගේ අර මේ පුරෝහි ාක්මන හතර දෙන ගේ කියන පුක්ක ේන්ද කාවින්දකින් හතර දෙනගේ අපි හයදනාගේ ගලපිලා ගගේ ති ඔන්නඒ කහල ද මහසත පන්ඩිතියන් අහනුවන් උබමතතිය ඉිස අපේ මහසත පණ්ඩිතයන් හිතනවාම විදියට මේ රජතුම හරිම කාමයෙන් ගිජවිත්ති කෙනෙක් නූගත්කම හරි නූගත් කෙනෙක් මේ හත දෙනාගේ වචන්නේ පිළිගන්න ඇති මෙච්චර මේ එකන දැ ඔච්චර රන වැරන රන ඒ කරල්ලගගේ වචන්නේ පිගන්න රයිතුම දැ මරණඩත් තීරණිකළ එලවන්ඩටත් තිරණනි කළ අයත්දැ මේ බෝධිෂස්තරවාසමයි මේ ඉන්ඩකිලකිීවිදැන් ඒත් මෙයා තේරුම් ගන්න බඩම නුවන කියන අඩුනහ පිත්න වල්ල ටන ටන කෙවරන්නේ නන පුදුම මේ නුවන නැතියක රෑවැටන වලේ දවළුත් වැටනවාන ඒවාගෙන දෙැන්නේ ඉඩබස බෝධි සත්වනවාත් සිහිතුව මේ ගමනේ දොස් කියලා නතර කරන්න කොහොමරි කටයුතු කරන්න ඕන කියලා ගාතා කිවවා ගාත හතරක් කිව කියකිනවා තන තියෙනවා කීනෝ මහරජ චූලනී බ්‍රහ්මදත්තරජු මහත් බල තියෙන කෙනෙක් හරි බලයක් තියෙන කෙනෙක් මහත් ආනු බව තියනොකිවවා තම මනිසතර බැතිල්ල තියන ඉතිං වැද්දකුත් දඩමුවකුවක් කරන කටගෙන අල්ලාගත් මමුුවකම බ්‍රක්්මදත්තරජ ඔබ මරනවා කියෙවා කියන වැද්දෙක් මේ මුයෙක් පස්සේ ගිහිල්ලා ඒ ම අල්ලගන්න වගේ බ්‍රක්්මදත්තර ඇතුම ඔබ අල්ලගෙන මරනවා කියනු. කියන හරියට මේ මත්ස්යෙක් මොක කරන්න බිකටුුවත්දන්න මස්සයකුට ඒ බිලිකටු මෙයා ගිලිනවා ලෙසේ එඇමට හ ච්චේ මත්සයා මකදරන තමාගේ මරණය දකිින් නැකේන. ඇදන් සයගේ ලකට පිගන්න ඇමද මටසේ මල්ලුවට පෙන්නේ ඇම නවෙයිනි අර කෑමන පෙන්නේ ඉඩසේ කෑම කණ්ඩ යනකොට ඇම දකින්න කියන ඒයඒක කණ්ඩිගේ හමකදන්න ඇමටහු වෙනවා මරණේ පේන්නේ එ මරනේට පත්ේ මෙමි කියලා පේන්න කෑම ඉතරන පේෙන්න්නේ වගේ තමයිගේනවා ඉතින් එසේම මහරජ කාමිහි ගිජූද ඔබ හරිට අර මස්්‍යයාට අර ඇම පේනැතු අර කෑම ටහුණ වගේ කියනෙන වෙන්නේ රජගේ දියනී ඔබට පෙන්නලා දැන්ඔය ඔබට ඇමක් කිය නො දෙෙන්න ඔඋම් බලන්න බොධිසත් අන්ක ප්‍රඥාව ඉතිං ඔබ පංචානූරට අනුවනම් ඔබ ජීවිත ඉක්මණ මියර කේන ගීපු ගම ඔබ මරලාදානො කියනෙ ගොල්ල හරියට අර මේ ගමටාපු මුයකුට මේ මහත් දියක් පැමිනෝ කිය ඔබට බිය පැමිණින්නේ දැවොන්න බන්න්නර කැලෙනි මුගේ ගමට මවත්මද ව මිනිසන්ගේ මේ ප්‍රහරට ලක් නවා ඉක්මනට දැම්හම කියවා ඉතින් කියේනවාඉතින් ඇමට යොදන මුව දෙන මෙන් ඔහුගේ දේණිය ඔබට මේ ඇමට දාපු ද අර ඇමට දාපුරමාලුව දාපු යමගේ දැ ඔබට දීනය දෙන්ඩෙ ඇන්න දී වල්ල ගණඩ යන්න කියනවා ඉති බලට පි ද මේ බෝධි සත නේ මේ කොච්චර ලසන්ට විස්ත කර දෙනවාදම රත ම තරම් ගඩ ඉති මේ විදියට පින් අන්දිී රජතුමාට මේ නින්දා කරම මේ වගේ දෙකට අහුුවෙන් දෙපා කියලලා ඔන්න කරුණු කියනකොටම කොදුන්නේ නිදක් වගේ එකක් කර ඇත්තරම රයිතුමා මේ කල්පන කරනක කටයතු කිරීම මෙහමක් කියල පමලි කියනකට රයිතම රග කියන ඉටබස්සේ මෙහෙම හිතනවා මේ මෙයා මාමිනිකන් තමන්ගේ දාසෙක් වගේ හිතන්න මං ගැන මම රජෙක් කියලා කිසිම හැඟී වන්න මේ ඇයටට ඉතින් ඒ අගරජු විසින් දියනිය දෙන්න මේ කියලා මන් සමීපයට පණිවිඩේ ය බව දැනගෙන මේ මංගලූ අවස්ථාවක් මේ බව දැනගන්නම ද ලින් න ං හරි යට මක් ග ලින් යන සෙක් ල ල ට ගමට අප ය කට වගේ මට විනිසේවා කිය මට මේ ගේ වගේ මෙ ගාත කියේනෝ කියීලක් තරහ ගත්ත ඉති කියන මං මංගල කටයත්ත ගැන උඹ සමග කතා කෙලේ ඉතින් අප හරි ෝට කෙලතුල්ල ල බහිතන්න ැස ීන යි .ෝ ඉතින් කෙසේන පණිතයන් හැටිට සලකනවාද මේ පන්්ඩිතය දන්නන්නේ දන්නැ කිය ඔබ ඔන්න බයි නොදැම් බලන්න මේ බෝධිතවනවාසේ මේ ඔක්කොම විසවාන නට පිව දුමයික කියනව සේනකාදී පණ්ඩිතය තමයි මේ රජවරුන්ගේ මේ උතුම් මංගල කටයුතුගැෙන දන්නේ. ඒ ඔබ කෙසේ දැනගන්නදති කියරන ඔබ ගොහපති කරමය දැනගෙනීම පමණක් ඔබට සදුසුයි කියන. ඔබ මේ ගිහිගවල්ල කටයුතු දැන මේ සාමාන්‍ය ගිහයාගේ මාන්තගේ ඒ වග ත ඔබ දන්න න. රජවරන්ගේ තයතු බදන්න කියන ේන ද දන්න කිය බලන්නක බෝදි සත්ත නස ොඩා පලල් තාාකද රැ යිද ජතුමාගේ රැවටි චරැවටල්ලට දැම් කරුණ කිවන. ඒරද මේේ දේ බෝධි සත්තනසිට බැන්න හොඳදටම නනිදා කරලා ගපති පුත්‍රයා මගේ මේ මංගල්ලේට අනතුරක් කරනවා. මොහුව බැහැර කර වඩෝන කියල හිතල මේ ගාතාව කිව්වා. යමෙක් මගේ රත්න ලාබට අන්තරා පිණිස කරනවා අන. ඔහ මේ බෙල්ලෙන් අල්ලා මගේ රටින් නිෙර පන්ඩ කියන ඔොන ද රයිතුමට තරහගිල් ඔොන්න අනර බලන්නකෝ හරි පුදුම පින්වත් දැන් බලන්න මේවා දිහා බලද්දි මේ මේ වගේ මෙච්චර මෙච්චර පින්වත්න්නේී තමන් ඇසුරනයි මේ විදිර තමන්ට විරසක වෙද්ී බෝධි සත්යන් වහස පින්වත් මේ පාර්මිතා බල මේ ගුණ පුරගෙන නුවන පින්වත්න්නේ දෙ අපිටේ මෙහ මුණන අපා පැත්ත පලාතව දන්නතු යන දමළ හලතින බලන්නව ඉවසීම බලන්න මේ කරුණාව නුවන ැති අයට පවා උන්හසේ උපකාරකර විදිී බලන්න මේ ඔවසගද ඊටවාස් පින්ව හිතන ෝධිසිතහස මේ රජතුමාදන් මකද කරන්නේ මේ වචනේ පිලියාරගෙන බැරිියලා සේෝකේ මගේ අතින් හරි ගිලින් හරිල්ල මම් මේ මට එහමදයක්කරො ඒක සුදුසුනෑ මට එක ට ලජාවට කරුණක් එහෙම වදඩ ති යන්නෑ කියලා ම අඩවන කියල් රයිතුමට වන්දනා කරල පින්වන්ද පිටත්වෙල ගිය ඉති රයිතුම කෝපයම කතා කරකර එතන හිටිය. ඉතින් ඊට පස්සසි පින්වත්න එ වෙන සිදුවීමම අප පීල්ළඟ දවස ්‍රණය කරු අදත අපිට ලැබචි කාලා ලව එක්මගේ පින්වත්න්නේ ඉති සුවාආකාරනලින් ොට තේනත අපේ මහා බෝධිත්්‍යන් වහසේ ප්‍රඥාාවන් තමයි සේලු දෙනාම මේ තමන්ගේ ජීවිතය පව නැති ඉන්දියාන මේ රාජ්‍ය පව නැතිල විනාශ ඉන්දියන මේ සියලු දෙවල්ලලින් දැරකවට එද සියල උපක්ට්‍රමලින් බේරගන්නන්නේ බෝධි සැත්්‍යන්ේඒ සියල් බරගන්න වන්හසේ ප්‍රඥා හමේම. මේේල්ලද ඉදිරි දැ මෙසේන කලාද මේ කරන ෝඩ වැඩ ඉදිරි අපේ බෝධෂත්ව වන්සගේ ප්‍රඥාාව ිමතුන පිරිත්ම ඉතින් වැනිව මහා ප්‍රඥාව අපේ බෝධිෂත්්‍යයන් වහන්සට තිබුණ සසර බුදුරජානාන්සක ප්‍රඥාව ගැන කවර කතාද ඉති එනිසා පංවත්න අපිත් මේ ගැන හිත පහදවාගෙන තවතවත් අපිට මේ උතුම් ජාතික ඉදිරියට ඉතාම සතුටින් පැහැදීමෙන් අසමින් ඒ ප්‍රඥාව ගැෙන හිත පහදවාගෙන අපේ බෝධිෂත්තන්වාන්සගේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේකිර හිත පහන් කරගෙන බද සසනතුල පහිට ලබන් පිත් නැස්සවාව දහම්රනු ඒක අන්තෙම පකාර වේවා. සාධ 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 පොන්න යානු මෝදනාව. අදදින ජාත මේ සදම්දේ සඳ දාකත් දමින් පින්නරැ කරගත්තේ පින්න ධමමාගුණුව වර්දන මහත් ේවිසි ප්‍රධා රබන හැට දංන් ල තිීෙනවා මාතර මඩිහස සු ධර්මාරාම පාර සිනිිති නිවසෙහි පදිංචිවසිට මට වසරකුත් මාස අටකට පරමිය පරලෝගිය දිවංගත නන්දසේන පූජිත ගුණවරදන පියානන්ට මේ සේිය ලුපින් අනුමෝදං කිරීමට බලාපොරොත්තිෙන කියල්ල. ඉතින්ගේ අරමොන මුල් කරගෙන ඒ මහත් මේ සිදකල උතුන් ධර්මදානමේ පුුණ ධරමියන් අපි පළමු අනෝදන් කරමු දෙවන්ට සක්දමවිදාාන සතවරන් රුන් තුළ සදලවාසි දෙවියන්ට ්‍රක්ම කායික දෙවන්ට සුමන සමන් දෙවියන් ඇතුළ පොළොවාසි දෙවියන්ට මේ පින්කමට දායකත් එෙදරවේ මහත්මියගේ. ගේෙන් ප ල ැම ස් ම වියන්ට අන ෝොදන්න ත දෙවියෝ දිව සිරි ඩෙක් වා සියලු දෙවියන්ගේ ධරමික ආරක්ෂාව රැක්වර් පකාර. පින්වත් ධර්මමා ගුණවර්ධන මහත්මය තුළු පවල හැම දෙෙනනාට යහපතේ හැසිරෙන්න්න සල සත්තා සියලු දෙවියන්ට ධරම අවබෝධිය පිණිස මේේ පින් උපකාර වෙෙත්වා සාධ සාධ සාදු. ു ന ് ന പ് ് ന ോ. පින් තු න්සල ඇතුළ සල්ල දෙනාට ෞතම සසනේ සුවසේ ධර්මාබෝදලා බන්න මේ පින් උපකාර වෙත්වා සාදු සාදු සාදුඒ වගේ මේ සියලු පුන්නේ ධර්මයන් පින්න ධර්මා ගුණවර්ධන මහත්මේ නමින් ඒ මිය පරලොවගේ මාතර මඩිහස ධර්මමාරාම පාර සිනිිති නිවසේ පදිංච සිට මීට සරකුත් මා සට ප මිය රලගගේ දිවංග නන්දසේන පූජත ුණවර්ධන ප න්ට පින් අනෝදං එත් වා ප නන්ගේ රළලුව සැපේටම පත් ෙත්තා සූ පත්ෙත්වා. ඒවගේ දායකත ෙරු න්න ර උප කාර ක ළ හැම දෙෙන නමින්. ඒ පවල සේල් දෙන නමින් අනන්ත සසර පුරාවටත් ී සිීල ාති වර්ගේයාටත් අනමෝදං്. ඒසලු ජාතින්ගේ පරලොව සැපේටම පත් ෙත්වා. ඒසලු ඥාතීන්ට සසරදුකින් මිදීම පිණිසත්මේපින් උපකාර වෙත්වා සාදු. සාධ සාධ ඒගේ රැස්කර ගත සියලම් පුුණන්නේ ධර්මයන් අද මේ පිින්ක මූලිකත් ේ රන සජීවත් සිටින ධරමා ගුණවර්න මැනියන් දියනියන්ට සහ ඥාති පු නුවන් ඇතු මොනබුරු මිනි බිියන් සේලද නාට මේ පින් අනු මෝදන් වා. ඒවගේම. පින්කට නන්න අර ප ර ල් සල් නටත් අන ෝදන් හම නාට නිදුක් නීරෝගගේ සපත් භහවි ර්ග සම්පත්ති සරසෙත්තා පින් වතු කන දරමික රක රක්ක කටයුතුේ දරුවන්ගේ එවගේ මොනුපුුරු මිනිබරියන්ගේ සියලු අධ්‍යාපන කටයුතුේ වගේම එය අනාගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවේවා. තව මේ ුතුම් පින්කංකරගෙන කලල්්‍යාන මිත්‍ර ඇසුරේ වාශය කරමින් ෞතම බදු සසුනේ සනාතන රැකවරණය බන්ඩ් මේ සියලු පින් හැම දෙනාටම උපකාර වෙත්වා. සාධ සාදු සා ජ ප තු ක් ර ස ධර ට තු නට න ද හම තු ෙතු ඒ පින් ට ුතු ුවසේ කරගෙන ෞතම බදු සසුනේ සනාාතන රැකවරණ ලබන්න මේ පින් උපකාර වෙෙත්වා සාදු සාධ සාධ දෙනාටම තෙරුවන් සරනයි නමම බුද්ධහය. ජාතක මිහිරත්